කලින් සහ ඇතුන් මේ යාමට ආසන්න වූ විට අබිරහස් භූමියකට යන බවත් එහි මිය ගිය අලි ඇතුන්ගේ ආස්ති සහ දල දහස් ගණනක් පවතින බවත් ඇතැම් පුරාවෘත්තවල කියවේ ඇත් සසාන භූමිය ලෙස හඳුන්වන මෙම ස්ථානයේ මහා නිධානයක් බඳු ප්‍රදේශයක් බව ඒ වායේ සඳහන් වී ඇත අලින් සහ ඇතුන් මේ යාමට ආසන්න වූ විට අද්භූත බලවේගයක බලපෑම නිසා ඔවුන් මෙම ප්‍රදේශයේ වෙත ගමන් කරන බවත් එය කිසි දිනක විද්‍යාව මගින් පැහැදිලි කළ නොහැකි බවත් එම පුරාවෘත්තවල සඳහන් වේ. ඇත් සොහොන් බිම සොයාගෙන යන අය බොහෝ විට අසාර්ථක වන අතර ඒ සොයාගන්නා අය කිසි දිනක නැවත නොබැමිණෙන බව එම පුරාවෘත්තවල සඳහන් වේ. සෞදි අරාබි කාන්තාරයේ අප්‍රිකාවේ ඝනවනාන්තර මැදේ මේ ආකාරයේ ඇත් සුසාන භූමි පවතින බව දැක්වෙන අතර ශ්‍රීපාද අඩවියේද මෙවැනි භූමියක් තිබෙන බව ඇතැම් ජනප්‍රවාදවල කියවේ. කෙසේ නමුත් ඇත් සුසාන භූමිය මිත්‍යාවක් බව විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. එනමුත් ඇතැම් හේතු නිසා එවැනි ආකාරයේ සොහොන් බිම් නිර්මාණය වීමට ඉඩ තිබේ. ජලය සහ ආහාර හිඟයක් ඇති වුවොත් යම් ප්‍රදේශයක් තුළ වාසය කරන අලින් සහ ඇතුන් සියලු දෙනා මිය යාමට ඉඩ ඇති අතර එම ප්‍රදේශය ඉහත සඳහන් කළ ආකාරයේ ඇත්සුසාන භූමියක් බවට පත්වීම සිදුවේ. එමෙන්ම වයස්ගත සහ රෝගී වූ අලින් සහ ඇතුන් පහසුවෙන් ජලය සහ ආහාර සොයාගත හැකි ස්ථානාවට වාසය කිරීමට පෙළඹේ. ඒ ආකාරයට රැස්වන අලින් සහ ඇතුන් මිය ගිය පසු පස්ති සහ දල සහිත සුසාන භූමියක් නිර්මාණය වෙයි. ඇතැම් ප්‍රදේශවල පවතින සුලන් රටා මගින්ද මෙය සිදුවීමට ඉඩ ඇත. එනම් වියලී ගිය අස්ති කොටස් එම සුලන් ධාරා මගින් එක් ස්ථානයකට තල්ලු කිරීම සිදුවේ හැකි අතර එවිට සිදුවන්නේ අස්ති විශාල ප්‍රමාණයක් එහි ඒකරාශී වීම වේ.